අප රිසිපිස් සිංහල මගේ යු නාලිකාවට ඔබ සිරු දින සාදරයෙන් පිළිගන්නවා අදමං අදන්න යන්නේ අවස තේ බොන වෙලාවට කන්න රසවත් කෑම වර්ගතුනක් එකම පිටිමිශ්්‍රණයෙන් මේ කෑම වර්ගතුන කෝමදා දන්න කියලා බලමු මේ රිසිපියකා දන්න මම අට පිටිග්‍රෑම් තුන්සීයක් ගන්නවා ඔබට හට පිටිවිෙනුවට පාම්පිටිුනත් භාවිතා කරගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. ලුණු එකතු කරගෙන අපි මේ වගේ ටිකම්මිශ් කරගමු. ඒක මම මේ සැඇදක් රුලං එකතු කරගන්නවා. රුලන් එකතු කරාම අපේ මේ පිටිමිෂණ හොද ක්‍රිස්්පි ගතියක්යනවා. මම මේ සේදි දෙකක් තෙල් රත් කරලා මේ වගේ එකතු කරගන්නවා. ි එකතුරලලා ම මේ වගේ මිශ්ෂ කරගන්නවා. මේ පිටිමිශ්‍රණය මම පැටිස් ඒ වගේ පේස්ට්‍රී ඒ වගේම අල සමෝසා මේ වර්ගතුනම මං අදා දන්නේ යන්නේ. මෙමගේ පිටි කොන්දර මිෂ කරාම මේ වගේ ගුලියක් වගේ අදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ැ ම ි ටික ඇල්වතුරය එකකුතු කරලා මේ වගේ පිටියක ටිකක් ගණකමට පිටියක අනාගන්න ඕනේ සාමාන්‍යයෙන් අපි චපාති වගේ දේවල් අදනකොට පිටියක හොඳ සෆ් එකට අනාගන්නවාඒවත් මේ පැටස් පේස්්ටි වගේ දේවල් අදනකොට පිටියක ටිකක් ගණකමට අපි මේ වගේ ටිකටික වතුරැකුතු කරල අනාගන්න ඕනේ පිටියක ම මේ වගේ ගොඩක් අදගතියටත් නැතුව ගොඩත් මෙලෙකටත් නැතුව මේ ආකාරයට පිටියක හනාගන්නවා අනාගත්ත පිටියක මම විනාඩි පාලවක්ටර මේ වගේ තෙතරෙදිකඇල්ලෙකින් හල තියෙනවා. දැන්මං මේ සඳ පුරවාගන්න මිශ්්‍රණය අදාගන්නවා තෙල් ඇදිි දෙක රත්තුනාට පස්සේ සූදුරු මාදුරුටික් එකතු කරගන්නවා. මේ පිටිමිශ්‍රණයෙන් මම පේස්ට්‍රී ඒවගේම සමෝසා ඒවගේම පැටිස් මේ වර්ගතුනම අදාගන්නවා. සූදුරු ස මාතදුරු තෙලෙෙන් බැදුනට පස්සේ මම සුදුලුූනුසා කරපිච එකතු කරගන්නවා. ිත් එෙ ැදුනට පසේ මං මේ අවථාව ලොකු ලූුණු ගෙියක් මේේගේ චුතියට කපලා අරන් තියෙනවා ලුණු එකත් එකතු කරගන්නවා. මේ අවස්ථාවේ මම ටිකක් ලුණු එකතු කරගන්නවා. මේ වගේ ලූන් ටික බැදුනට පස්සේ මම තම්බල තියෙන ග්‍රීන් පිස් සරන්තියෙනවා මේ තම්බල ෆ්‍රීසය කරලා තියෙන ග්‍රීන් පිස්. අප කඩේ ගන්න තියෙනවා එම නැතිනාම් ඔබට ග්‍රීන් පිසාරගෙන පෙන්ගන්න තියෙන තම්බලගන්න පුළුවන්. ග්‍රීන් පිසකත් චුට්ටත් තෙලෙෙන් මැලවුණට පසේ මම කාකුඩුස්වල්පයක් එකතු කරගන්නවා. ඒකම මිනිස්කුඩු ස්වල්පයෙකුත් එකතු කරගන්නවා. මේක හොඳට මිශ්‍ර කරල මම මේ අවස්ථාවේ ටිකක් පවිතර වත්තුර එකතු කරගන්නවා. අපි එකතු කරගත තුන පාසුවද යන්නෝනනි නිසෑ ම මේ වගේ වත්තුර චුට්ටක් එකතු කරලා තුුණපාසුවඳ යනකාන් තම්බාගන්නවා. එකතු කරගත්ත වතුරුටක හිදුනාට පස්සෙේ මං මේ අවස්ථාවේ තම්බලා ඔොන්ඳට පොඩි කරගත්තා අල ගෙඩියක් මේ වගේ එකතු කරගන්නවා අල ගෙඩිය එකතු කරලා අපි මේ වගේ ොදර ම මේක්්ෂ කරගන්න ඕනේ මේක සාමානෙන් මේ මිශ්්‍රණය මං අදර තියෙන්නේ අල සමෝසා දන්න ඔබ කැමතින උබට මිශ්්‍රණය වෙන විදිහකට අදාගන්නත් පුළුවන් මේකට මම කොත්ත මල්ලි කොලටිකක් එකතු කරගන්නවා මේ අවස්ථාවේ ම ලිප නිවාගන්නව කොත්ත මල්ලි කොලටි එකතු කරල මේගේ ොදර මිශ්්‍ර කරල අපි දැම් මිශ්්‍රණයයටටිකක් නිවෙන්න තියමු. දැම් බලන්න අපේ පිටිය කළ ඇස්තියි දැම් මේ පිටියකින් මට අවශ්‍ය ප්‍රමාණයට පිටිවෙන් කරගන්නවා. මම මේ අලමිශ්‍රණය අදාගත්තේ පංජාභික්‍රමයට අදන අලසමෝස අදන්න ඒ අලසමෝස අදන පිටියකෙක්ම තමයි මම පැටිස් ඒ වගේ පේශ්‍රි මේ දෙකම අදාගන්නේ ඔබට පුළුවන් මේ මිශ්‍රණය ඔබා අකමැතිනම් ඔබට පුළුවන් වෙනත් ක්‍රමයකට මාලු බිත්තර ඒ වගේ දෙයක් දාලා මිශ්‍රණය අදාගන්න ම අවශ්‍ය ප්‍රමාණයට පිටියාරගෙන මේ වගේ රොටියක් ආකාරයට රෝල් කරගත්තා රෝල් කරගත්ත රොටිය මම මේ වගේ තේක්කප් එකකින් ලස්සන රවුමක් කපාගත්තා එතකොට අපිට ඔක්කොම පැටිස්ටික එක සමානව අදාගන්න පුළුවන් අදාගත්ත මිශ්‍රණයෙන් ටික් මේ රොටියෙන් එක පැත්තකට විතරච්චුට්ටක් තියාගන්නවා මේ පැටිස් එක අදන්න අපිට පැටිස් අච්චිු අවශ්‍ය වෙන්න මේ ක්‍රමයට ඇදුවත් අපිට ලස්සනට පැටිස එක අදාගන්න පුළුවන් පිටියක එක පැත්තක් කරගෙන මේ වගේ අපි අදාගත්ත මිශ්්‍රණය මේ ක්‍රමයට වාගන්න ඕනේ. මෙවගේ පැටිස එක අපි හොඳට වාගන්න ඕනේ වාගත්තට පස්සේ අපි ගෑරුප්පක් කරගෙන මේ වගේ මේ පැටිසකේ කොන මේ වගේ හොදර අද කරන්න ඕනේ එතකොට අපි මේක තිෙලේ බද නොකොට මේ පැටිසක දිගෑරෙන් නැතුව අපිට ොඳරට පැදගන්න පුළුවන්. මේ බලන්න ලස්සන්ට පැටිසච්චුවක් නැතුව අපි ලස්සනට පැටිසකක් අදා ගත්ත ඒ ආකාරයටම අපි ඉතුරු පැටිස්ටිකක්ත් අදාගමු මේ විඩියකි අල සමෝස වඩියක මම දාල නෑ. ඇයිකුවොත් අල සමෝසය එකක් දැම්මොත් මේ විඩියක ගොඩක් දිග වෙන නිසා වෙනත් වීඩිය එකකින් මම දාලා තියෙනවා මේ විඩියකේ අන්තිමයිදී ඔබට ඒ විඩියක බලාගන්න පුළුවන්. මේ වගේ පැටිස්ටික අදාගත්තා. දැන්මං පේස්ට්‍රී අඩේට අදාගන්න යන්නේ පිටිස්ුවල්පයක් කරගෙන මේ පිටියක මම දිගාරගන්නවා චුට්ටත් දිගාතට හතරස්සාකාරයට. බලන්නේ මේ ආකාරයට අපි දිගෑරගන්න ඕනේ ඒ වගේම මේ තරන් තුනීයට අපි පිටියක දිගෑරගන්න ඕනේ අ්දිග ඇනගත්ත පිටියක මං මේ වගේ අ්දිග හතරස් අතට කපාගන්නවා මිස්්‍රණීන් චුට්ටක් රොටියය මතර තියල මං මේ වගේ රොටියරෝල් කරගන්නවා මේ වගේ අදාගත පේස්ටියක මම පාම්පිටි ස්වල්පයක් වතරයෙන් මිශ්්‍ර කරල මේගේ අලවගන්නවා. දැන් මං අදාගත්ත පේස්ටිසා පැටිස්ටික මේ වගේ ගැඹුරු තෙලෙ බැදගන්න යන්නේ තෙල්ටික රත් වෙලා තියෙන්නේ දැන් අපි තෙලරි දාල බැදගමු. අලු සමෝස රිසිපියක මේ වීඩියකේ මම එකතු කරේ නෑ එකවොත් වීඩියක ගොඩාක් දිීග වෙනවා. ඒ නිසා මම වෙනම වීඩිය එකකින් අල සමෝස රිසිපියක මීට කලින් මම දැම්ම ඒ වීඩියක මම මේ වීඩිය එකේ අවසානයේ දීන් ඩස්ක්‍රීණ එකේ දාන්න ඔබට පුළුවන් ඒ රිසිපියකත් බලාගන්න. මම එකම පිටිමිශ්්‍රණය ස එකම අලමිශ්‍රණයෙන් විවිධ කෑමවර්ග තුනක් ඇදවා ඔබටත් පුළුවන් මේ වගේහදන්න ඔබ අල මිශ්්‍රණයට අකමැතිනං ඔබට පුළුවන් මාලු ඒම නැතිනම් මස් ඒ සැමන් ඒම නැත්තිනම් බිත්තර වගේ දෙයක් එකතු කරගෙන පෙරවුම් මිශ්‍රණය අදාගෙන මේ ආකාරයට පැටිස් සමෝසා ඒවගේ පේශට්‍රියක අදාගන්න දැන් බලන්න අප පැටිස් එකක උොඳට බැදිල තියෙන්නේ අපි දැන් මේ පැටිසක තෙලෙ ඉවතට ගමු. මම ටික් එකතු කරලා තියෙන නිසා මේ පැටිස් එක උඩින් හොඳ කිස්පි ගතියටත් ඇතුළින් හොඳ සොෆ්් එකටත් තියෙනවා. මේආකාරයටම අපි අදාගත්ත පේස්ටිතිකත් තෙලෙන් බැදගමෝ. සාමාන්‍යයෙන් අපි පැ පේස්ට්‍රි වගේ අදන්නේ බටර් ගොඩක් එකතු කරලා එවනාට මේක්‍රමයට ඇදුවම ඉතා අඩුමුදලකින්. හොඳ රසට අපිට අදාගන්න පුළුවන් පැස් පේස්්‍රි වගේ දේවල් පැටිස් පේස්්‍රි නියම ගැන ෝරිජිනල් රසිපියක මම තවත් විඩියකෙන් දාන්න මේක ඉතා අඩු මුදලකින් අදන රිසිපිය එකක් මංඔයාලට කියලදීල තියෙන්නේ අද. මම බටර් වෙනුවට තමයි තෙල්ටිකක් රත් කරල එකතු කරගත්තේ. අපිද බැදගත්ත මේ පැටිස්සා පේස්ටිටික චුට්ටක් නිවෙන්න තියමු මේ වගේ ම් බලන්න අපි අදාගත්තාල සම්මෝසා පැටිස් සබ් පේස්ට්‍රියක ලෑස්තී මේකට මම කොළපාට කොත්ත මලි චට්නියයෙකුත්හදාගත්තා අවස තේ බොන වෙලාවට ඉතා පාසුවෙන් ඉතා අඩු මුදලෙන් රසවත් කෑමක් ඔබටත් පුළුවන් මේ වගේ අදළ බලන්න ඔබ මගේ මේ රිසිපියකට කැමැති නම් මේ වීඩිය කළයික් කළ යාලුවත්තකශයා කරන්න නැවත මේවන් රිසිපියකෙන් නම් ඕනතුරු ඔබ සියලු දිනාට සුභ දවසක්